ද ස්ටොරි චැනල්ලකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් එකතු වෙන්න මාතකාද කෙටි කතාවක් අහන්න. ඒ වගේම ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම මතක් කරනවා. ඉතින් අපි යමු කතාවට. මේ ඇගේ කතාවයි. ඇය වැරදිද? අපි කතාව අහලමුකෝ. මම කලණි අපූර්වා. ටවුන් එකේ තියෙන ටිකක් විතර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ඉගෙන ගන්න කෙල්ලෙක්. යාළුවෝ වැඩිය නැති, ඉන්න යාළුවන්ටත් වැඩිය වැඩක් නැති කෙල්ලෙක්. ලස්සන නම් නෑ ඉතින්. මං කොච්චර ප්‍රසිද්ධද කිව්වොත් ඉස්කෝලේ අපේ සෙක්ෂන් ළමයිගෙන් ඇහුවොත් හෙන ගොඩක් මාව දන්නේ නැහැ. ඔහොම හිටපු මට හොඳ යාළුවෝ දෙන්නෙක් හම්බ වෙන්නේ 10 වසරේදී. ඒ කාලෙට මං තාමත් මාර විදියට ආදරෙයි. ඒත් අදටත් මං ඒ කාලෙ ගැන මතක් කරන්න කැමති නැත්තේ එයා හින්දා තවත් මට අඳන්න බැරි නිසාමයි. එයා සාමාන්‍යයෙන් ලස්සනයි. හැමදේම ගානට කරගෙන යන පිළිවෙල උපරිම තරම් තියෙන කොල්ලෙක්. එයාගේ පවුලේ අයට පණ දෙන්න තරම් ආදරෙයි. එකම හීනෙ උනේ ආමියකට යන එක. එයා තමයි හිත හොරෙන්ම ගත්තේ. එයයි මායි ගොඩක්ම ලං වුණා. ඒ කාලේ එයාගේ ජීවිතේ වෙච්ච හැම දෙයක්ම මට කිව්වා. එයා වැටිච්ච හැම වෙලාවෙම මං එයාට හයියට හිටියා. අමතක කරන්න බැරි තරමට මං එයාට ආදරය කළා. ඒත් දවසක් ආවා. එදා විභාග දවසක්. එයා ඇවිත් හොඳට හිනාවෙවි කතා කළා. මාත් එක්ක නම් නෙවෙයි, අපි පන්තියෙම කෙල්ලෙක් එක්ක. මං දන්නේ කොහොම මං විභාගෙ ලිව්වද කියලා. කියාගන්න බැරි තරමට රිදුනා. දවස් ගත වෙද්දී මට තේරුණා ඒ දෙන්න ආදරෙයි කියන්න. ඒ ඇස් එකට හම් වෙනකොට දිලිසෙන හැටි හරි ලස්සනයි. හිතාගත්ත තුන්වෙනියෙක් නොවී ඉන්න. ඒ ලස්සන ආදරේට ආශිර්වාදයක් වෙන්න. එදා ඉඳන් මේ ආදරේ මං ගාවම තිබ්බා. දවසක් ආවා. එයා ඒ ආදරේ ගැන මට කියන. හරි හරියට කිව්වා එයා ආදරේ කරන කෙනා ගැන. මට ඕන වුණා එයාට කියන්න. ඔයා ගැන මෙච්චර දන්න මට ඔයාගේ ආදරේ තේරිලා ගොඩක් කල්. ඔයාටයි මාව තේරුම් ගන්න අමාරු උනේ කියලා. ඒත් හයියක් තිබ්බේ නෑ මට. ඕන උනේ යාළුවෙක් විදියට හරි ඇස් දෙකට පේන දොරින් ඉන්න. දවසින් දවස ඒ දෙන්න ගොඩක් ආදරේ කළා. මං එයාලා දිහා බලාගෙන හිනා වුණා. හැම උදව්වක්ම කළා. හදවත ඇඬුවේ නැතුවම නෙවෙයි, තනි වෙච්ච ගොඩක් වෙලාවට ඇස් දෙමුනේ ඒ හින්දමයි. එයාට ටිකෙන් ටික මාව අමතක වුණා. මාව වදයක් වුණා. ඈත් කළා මාව ගොඩක් දුරට. වැරැද්දක් කියන්නේ නැහැ මං එයාට. පාඩුවේ හිටියා මං. තනිකරම තනිකමෙන් පිරුණු අවුරුදු ගානකට පස්සේ හරියටම මාස 3කට කලින් මාව බ්ලොක් කරලා තිබ්බ එයාගේ නමින්. කොච්චර විස්තර හෙව්වත් හොයාගන්න බැරි වුණ එයාගේ නමින් කෝල් එකක් එද්දි සතුට හිතුණා මහ ගොඩක්. එයා එයාගේ හීනෙට ගියා කියද්දි දැන් ආමියකේ කියද්දි ආඩම්බර හිතුණා. ඒ හඬින්ම එයාලගේ වෙඩින් එකට එන්න කියද්දි හිත පිරුණේ මොන හැඟීමකින්ද කියලා මට තේරුණේ නැහැ. ඉතින් අදේ දවස එයාලගේ ලස්සනම දවස. එන්නම නොහිතුණත් අන්තිමට ආවා. දෙන්නම හරිම ලස්සනයි. චුටි සුරංගනාවියක් වගේ එයාගේ වයිෆ්. ආදරේ හිතෙනවා. ඒත් අදටත් මගේ හිතට ආදරේ එයාට. මුළු හිතින්ම. මට තේරෙන්නේ නැහැ. ඉතින් මං වැරදිද? ඉතින් තවමත් අවසානයක් නැති ඇගේ කතාවයි ඒ. ඉස්සෙල්ලම තැන්ක්යූ කතාව අහන් ඉඳපු ඔයාලට. ඔයත් මේ වගේ කෙනෙක්ද? දුක් වෙන්න එපා. අපිට දෙයක් අහිමි වෙන්නේ ඊට වඩා දෙයක් ලැබෙන්නයි. ඒ වගේ ආදරේ කියන්නේ ලබා ගැනීමම නෙවෙයි. ඔයාගේ ආදර කතාවත් පහලින් කමෙන්ට් කරගෙනම යන්නකෝ. තවත් දවසක මුණ ගැහෙනකම් ඔයාලට සුබ දවසක්.